වැඩිවෙන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවරගෙන ඇති බවයි දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මාතර අපරාධ කොට්ටාසිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. වැලිගම මිරිස ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති මෙම ඒකකය මගින් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙක ආවරණය කරනවා. නමුත් මෙය තුලින් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ සිදුවන කප්පම් ගැනීම සංවිධානාත්මක අපරාධ කුලියට මිනිමරණ පුද්ගලයෝ ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අපරාධ වලට උදව් දෙන පුද්ගලයෝ අපරාධ කරුවන්ට රැකවරණය දෙන අය හඹාගෙන ගොස් අතරංගුවට ගැනීමටත් ඒ වගේම ඒ පිළිබඳව නිපුණත්වයකින් සහ වෘත්තීයමේ භාවයකින් විමර්ශනය කිරීමටත් හැකියාවක් තිබෙන දක්ෂ පොලිස් නිලධාරීන් 30ක් අපි දැනට යොදවලා තියෙනවා. ඊට අමතරව ඔබ දකින්න ඇති විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ඒ වගේම විශේෂ ජීප් රථ කණ්ඩායමක් අපි යොදවලා තියෙනවා. යම් ආකාරයකින් අපිට ආරංචියක් ලැබුණේ මේ ප්‍රදේශවල කොයි ප්‍රදේශයෙන්ද ඒ ප්‍රදේශයට හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගන්න එම කණ්ඩායම සමත් වෙනවා. ඔවුන්ට විශේෂ ගිනියාවි පුහුණුවක් ලබා දීලා තියෙනවා. පොලිසිය විසින් පාවිච්චි කරනු ලබන සෑම වර්ගයකම ගිනියාවි පිළිබඳව. ඒ වගේම Google තාක්ෂණිය උපයෝගී කරගෙන අධි තාක්ෂණික ක්‍රම ඔස්සේ අපරාධකරුවන් හඳුනාගත හැකි විශේෂ සංනිවේදන උපකරණ අපි ඔවුන්ට ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල සිදුවන අපරාධ මැඩපවත්වන්න අපරාධකරුවන් හඹා යන්න වගේම නිසි විමර්ශන කිරීම මේ අපරාධ කොට්ටාෂයේ ආරම්භය.